ජයන්ත ඔහේ දන්නවා යර මේ 24 22 කට ඔබ සූදානම්ද කියලා Facebook එකේ යර එක මක්කදද කියන්නේ කියලා දන්නවා වේ ඔය දන්නවයි හරිම පරිස්සමට හිතන්න ඇයි මං එහෙම කියන්නේ අපි කොහොමත් හිතනවා සාමාන්‍ය කෙනෙක්ට දවසකට සිතුවිලි 60,000ක් වගේ ප්‍රමාණයක් එනවා ඉතින් අපි මේ දවසම ගනුදෙනු කරන්නේ මේ සිතුවිලිත් එක්ක මේ සිතුවිලි ගැන අපි ගොඩාක් පරිස්සමෙන් හිතන්න ඕනේ ඇයි මොකද දන්නවද මේ සිතුවිලි වලට පුළුවන් ඔබට ඔබේ අනාගතය හොඳට හෝ නරකට දෙකටම නිර්මාණය කරලා දෙන්න මම මේ කියන කතාව ඔබ මීට කලින් සමහර විට අහලා ඇති පොත්පත් වලින් කියවලා ඇති වීඩියෝස් දැකලා ඇති හැබැයි ඔබ ඔබට මේක කොයිතරම් දුරට ඇප්ලයි කරගන්නවද කියන එක තමයි වැදගත් වෙන්නේ ඔබ දන්නවද ඔබේ සිතුවිලි වලට පුළුවන් ඕනෑම දෙයක් යථාර්ථයක් බවට පත් කරන්න ඔබ හිතන ඕනෑම දෙයක් මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද සමහර විට ඔබ විශ්වාසය කරනවා ඇති දැනටමත් ඔබට එහෙම වෙලත් ඇති හැබැයි ඔබ විශ්වාස කරත් නැතත් මේ මොහොතේ ඒ ක්‍රියාත්මකයි මේ මොහොතේ ඒ ක්‍රියාත්මකයි අයි මන් දෙපාරක් එක කිව්වේ ඒකේ තියෙන බරපතලකම නිසාම ඔබ දන්නවද මේ වෙනකොටත් ඔබේ ජීවිතයේ අනාගතය නිර්මාණය වෙමින් පවතින බව ඒ නිර්මාණය වෙන්නේ ඔබ මේ මොහොතේ ඔබේ සිතුවිලි හිතන පතන විදිය ක්‍රියාත්මක වෙන විදිහත් එක්ක මේකේ තියෙන හොඳ වගේම නරක පැත්ත තමයි හොඳ නරක දෙකම එකම විදිහට ක්‍රියාත්මක වෙන බව එකම විදිහට ක්‍රියාත්මක වෙලා යථාර්ථයක් නිර්මාණය වෙනවා එතකොට මොනවාද මේ හොඳ නරක කියලා කියන්නේ අපි සිතුවිලි කියලා ගත්තට පස්සේ මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ අපේ හැඟීම් එක්ක මේ හැඟීම් හොඳ හැඟීම් නරක හැඟීම් කියලා කොටස් දෙකකට වෙන් කරනවා ඔබට ඔබවම පරීක්ෂා කරගන්න පුළුවන් කොයිතරම් හොඳ සිතුවිලිද දවසකට ඔබට එන්නේ කොයිතරම් නරක සිතුවිලි දවසකට ඔබට එනවද කියන එක මේ හැඟීම් ගැන කතා කරොත් හොඳ හැඟීම් මොනවද සතුට ආදරය කරුණාව ඒ හැමදේම සතුට සතුට හිතන හොඳ හැඟීම් හැබැයි අනිත් පැත්ත ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව තරහව දුක සොම්නස මේ හැම දෙයක්ම අපිට දැනෙන නරක හැඟීම් මේ හැඟීම් දෙවර්ගයම හරිම ප්‍රබලයි එනිසා ඔබ විශේෂයෙන් ඔබ හිතන පතනේව ගැන පරිස්සම් වෙන්න ඕනේ මොකද අද දවස ඔබ නිර්මාණය කරගන්නේ ඔබේ හෙට දවසයි මට කියමනක් මතක් වුණා කියන්න Don't wish your stars, you may get it. මේ කියමන තියෙන්නේ ශුද්ධ වූ බයිබලේ. ඒ තරමටම මේ සිතුවිලි හරිම ප්‍රබලයි. ඔබේ හෙට දවස නිර්මාණය කරගන්නේ ඔබයි. ඒ වගකීම ඔබ සතුයි. ඔබට ජය.